वेके कन्न पीके कटरू नायट शोक भी इन्न वेके भी देवन आयट वेके कन्न पीके कटरू नायट शोक भी इन्न ඇඟට පටට සතුට සදන ඇහැට කනට මිහිර බෙදන බේකරි ගෙදර බේකරි ගෙදර බේකරි ගෙදර අල හිතින් කෝල බැලු ගජරාමට හෙලාවි प्रेम गीत विरह गीत एक पुपुरट गायावी अलंग या दुमाना पल बल बल हिंदी अकुट सीना मैद इंद हिट किलन हन अहेली රහත ඇඟට වුණට රසමුසු දේ හදාවි බයිසිකලෙන් වීල් එකෙන් ගම පුරාම වේදාවි අතට වඩා හෙට හොඳ යයි සුගුරු හින මවාවි ඉහළ නගින මං හොය හොය එමින් අඩිය තියාවි බේක් වෙවි දැවෙන අයට බේක් එකක් ගන්න पीके कटरू नायट शोक भी इन्न एंगट पटट सतुट सदन एहट कानट मिहिर बेदन बेकरी गेदर बेकरी गेदर बेकरी गेदर अम्मे हिम मनुष्य के मोन दिहा बलला यागे अनागते कियान बोलवांद ඔය කියනවා කියලා කියන්නේ මෙහෙම මිනිස්සුගේ මූණ දිහා බලලා එයා සතුටින් දින්නේ දුකින් දින්නේ කියලා නම් කියන්න පුළුවන් මං හිතන්නේ හිත දියුණු කරගත්තු අයට ඊටත් වැඩිය කියන්න පුළුවන් ඇති ඒත් අනාගතේ ලැබෙන ස්වාමි පුරුෂයා භාර්යාව ගැන කියන්න බෑනේ අනේ මන් දබන් ඕම් ලොක්කිනම් හෙට උදේම යන්න ලෑස්තිය කවුද උදේම යන්න ලෑස්ති වෙන්නේ කොහෙද යන්නේ अपे लोकी उदयम कड़ेटे एक मे सर के अनागते अम्मा ही क्या बनने पे? वाटे बे एक हड़ेटे यार। ऐ गया हम दाम पास साल समय मत अकेला थे। मुदलाली माते को होंदे टा खाता करने का टा हाँ मिने टा दीरवान ने ना। कोई गया नहीं था के क्या में दिवे ने तमंगे मिनिया बिने गया न उत्ते का काचा काचा का गाइन नौ जाकी ना। ये मानना ही था ने बैठी हिटिए क्या ने के तमाय होंदे। हाँ ये ना माया ना। लोग की किया ने ना वाटिया ते के आनवा केला तमा ඔන්න බලපන්. එයාටත් දැන් වාටියා තමයි ලොකු වෙලා තින්නේ මටත් වඩා. ඒක නෙමෙයි. හරියටම ඇත්ත කියනවලුද? ඒකනේ. මේකි ගිහිල්ලා අහගෙන ආවම තමයි අපිට තීරණය කරන්න වෙන්නේ. මම නම් කියන්නේ ඔය බොරුවක් කියලා. ඈ? බොරුවක් නම් ඉතින් කාට හරි වරදින්න එපේ. නේද මල්ලි? හරියටම කියවෙනවා නම් මාත් ගින් අහනවා මට ඇත්තටම හිමි වෙන්නේ මගේ ස්වර්ණමද එහෙම නැත්නම් කර්ලිනාද කියලා කවුරු හිමි වුණා මගේ අනාගතයට නම් හොඳයි
प्रश्न प्रश्न नंद हुटपाटे एक हुटपाटे मे तनिक चित्रपटिया ඔන්න මතක තියාගනි ඔය චිත්‍රපටියේ ඉවර වෙන්නේ සින්දු පහක් ගිහිල්ලා ෆයිට් තුනක් ගිහිල්ලා නෑ 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 එහෙම වෙන්නේ නැහැ එහෙම වෙන්නේ නැත්තේ මොකද දැන් බලපන් ඔය චිත්‍රපටි වල එක්ක කොල්ලා පෝසත් කෙල්ල දුප්පත් නැත්තම් කෙල්ල පෝසත් කොල්ලා දුප්පත් ඈ පෝසත් තෙවුන් දුප්පත් තෙවුන්ට කැමති නෑ කෙල්ලගේ තාත්තා කෙල්ලව වෙන එකෙකුට බන්දලා දෙනවා අන්න දුෂ්ටයා එනවා දුෂ්ටයයි කොල්ලයි ගහමරා ගන්නවා අන්න එහෙම තමයි ඔය කතන්දර වෙන්නේ නැද්ද නැද්ද හරි එතකොට ඔබ මගේ කතාවේ කාට දින්නේ මං ඉන්නේ ජෝකර්ටනේ කොල්ලගේ යාළුවට කොල්ලගේ යාළුවා කොහොම ජෝකර් කෙනෙක්නේ හැබැයි මට දෙන්නේ උඹට ගහන්න එනකොට දුවන්න මං දන්නවා හැබැයි කවදාවත් ඔබ මාව දාලා දුවන්නේ නැහැ කියලා ඒක නෙමෙයි කඩේ ගාවට ඇවිල්ලා තිනාලු අනාගතය ගැන කියන එකේ උන් ගමේ ඔක්කොම උන් යනවා ලුගින් අනාගතය ගැන අහගන්න නෑ කවුද උඹට කිව්වේ? දෙබලා තමයි කිව්වේ. ගමේ දැන් වැඩි දිනක් ඌව හම්බ වෙන්න යනවලු. උඹටත් තියෙන්නේ ගිහිල්ලා ඌව හම්බ වෙලා අනේ මට නන්දව හිමි වෙනවද කියලා අහගන්න. එතකොට ඒක කිව්වොත් එහෙම දෙයක් වෙන්නේ නැහැ හිමි වෙන්නේ නැහැ කියලා උඹට පුළුවන් නේ බව වෙනත් බලා ගන්න. අනේ ඒකින් තමයි මම යන්නේ නැත්තේ. ඇයි? ඇයි කියන්නේ බං? මං දැන් නන්දට ඇත්තටම ආදරේ බං. ඒ මිනිහ කිව්වොත් නන්ද මට ගැලපෙන්නේ නැහැ කියලා. මං කොහොමද බං නන්ද අතාරින්නේ යකෝ ඉතින් ඒක අනාගතේ බලලා ගැලපෙන්නේ නැහැ ඒක උඹට අතාරින්නම වෙනවනේ හරි දැන් එතකොට ඒක බොරුවක් කියලා තිබ්බොත් හැබැයි තන්න පොඩි අවුලක් තියෙනවා හැබැයි ඉතින් ඒක එහෙම බොරු කියන එකෙක් නෙමෙයිලුනේ මෙහෙමයි වාරිය ඔය වෙන්න තියෙන දේවල් වෙන්නේ ඉස්සරහට එතකොට ඔය කියපේ වුණොත් නෑ ඔය බුදුහාමුදුරුණත් කියලා තියෙන්නේ අතීතය ගැන හිතන්නත් එපා අනාගතය ගැන හිතන්නත් එපා කියලා මේ වර්තමාන ජීවත් වෙන්න ඕනේ කියලා ඇත්තටම එහෙම කිව්වද ඔව් බං එහෙම හිතනකොට මේ වර්තමාන ජීවත් වෙන්න හරි ලේසියි කියලා තමයි අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝත් කිව්වේ බලහන් ඉතින් අපිට ඒ වගේ බණක් තේරුම් ගන්න කොච්චර කාලයක් යයිද කියලා ඒක නෙමෙයි මමත් හෙට උදේම ගිහිල්ලා අහන්න ඉන්නේ ওই සීපාලිකා නංගිගේ එයාගේ මහත්යගේ විස්තරේ මොකද මොකද එයාගේ මහත්ය කිව්වේ නෑ 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 සීපාලිකා නංගි කසාද බඳින්නනේ ඉන්නේ කසාද බඳින්නේ කවුද මොන වගේ කෙනෙක්ද කොයි වගේ කාලයකද සිද්ධ වෙන්නේ කියලා අහන්න එපා ඉතින් ඒකට මම ඔබ ගෙන් හරියන්නේ නෑනේ ඒකට අපි ලොකේ බයන්න ඔව් මං දැන් මේ කුසුමයක් කටයි සීපාලිකා නංගිටයි විස්තරේ කිව්වා සමහර විට හෙටයි මෙහෙමයි බං වාටියා ඔය මොනව කිව්වත් තමන්ගේ වීර්යෙන් වැඩ කරොත් තමයි අනාගතේ අපිට ඕනම ඉලක්කයට යන්න පුළුවන් වෙන්නේ. ආ ඒක තේරුම් ගනි. මං යනවා. ඌ දන්නේ නෑ උගේ චිත්‍රපටි උගේ යාළුවට ඉන්න ජෝකර් උගේව මස්සිනා කියලා. යදි උංගේව කවදා හිතන්නද? හරි. Kagels within rupiyal million 24 ක රන් අවුරුදු වාසනා Kagels University මොනවාද කල්පනා කරන්නේ ප්‍රශ්නද ප්‍රශ්න නෙවෙයි හලෝ වෙලාවකට ඉතන මේ හැමදේම දමලා ගහලා රට යන්නේ මොනව වඩ රට යන්න හිතනවා प्रश्न की उत्तर अमारे මගෙත් එක සෙට් වෙලා ඉන්නවා තව කෙල්ල දෙන්නේ. උන් දෙන්න කොයි වෙලාවෙත් මට කැපිල්ලමයි දාන්නේ. ඉතින් අර වාගේ වීඩියෝ මැඩම් ඉන්නේ.
එයාට පට්ටියට ලවුනේ මේ හිත හොයාගෙන ආවේ එයා වැඩක් නෑ යන්නේ එයාට දැන් මාව නෙවෙයි වෙන අය ලොකු වෙලා තියෙන්නේ කවුද අර කෙල්ල තුන් දෙනාද එයානේ කොල්ලෙක් මං අහලා තිනෝයි කලාවට සම්බන්ධ වුණාම වයස් භේදයක් නෑ කියලා ඔක්කොම අයිය ලක් කළලු මං දන්නා මන් දන්නවට හොඳට රඟපාන්න පුළුවන්. කවුරු මොනා කිව්වත් ඔයා හොඳ නිලියක් වෙනවා. ලංකාවේ ජනප්‍රියම නිලියක් වෙන්නාට පුළුවන්. ඒකනේ. ඒ වුණාට ඉතින් මේ එක එක ප්‍රශ්න එනකොට තමයි ඉතින් අවුල. එන්නේ. දන්නවද ආරංචියා? මං එතන යනවා. අනේ වාසනාවන්නේ. අපිට කනකෙලි ඉන්න පුළුවන් කොහෙද හෙට යන්නේ සාස්ත්‍රයක් ගන්න මං එයාගෙන් අහනවා මගේ ධෛර්යයේ හිමිකරු මගේ පළමු පෙම්වතාද කියලා කියයි කියයි මෙන්න මෙයා කියලාම කියයි කියනවලු කියනවලු එයාට මෙන්න මෙහෙම මූණ බලන් ඉඳලා ඉන්න කොට යට ආත්ම හතක් පේනවලු. ඕ මේ බලන්නකෝ ඉතින් මේ බොරු මෙයාල විශ්වාස කරනවනේ. ඕ මේ ආත්ම හතක් නැහැ. හැබැයි යාට අනාගතේ පේනවලු. මටත් ඔයාගේ මූණ බලපු ගමන් කියන්න පුළුවන් ඔයාව ගෙදර ආයට පාර පට්ට වදයක් වෙලා තියෙන්නේ කියලා. ආ දැන් මම විතරද මේ පාවට වද දෙන්නේ? ආ මේ ඔය දෙන්න මෙතන රණ්ඩු වෙන හදන්න එපා. ලොක්කේ ඔයා හෙට යන්න. හෙට ගිහිල්ලා මනමාලයාගෙන අහන ගමන් ඔය දෙන්නට මේ යන කුකුල් කේන්තියට බෙහෙතකුත් අහගෙන මෙන්න. බලන්නකෝ. මම මෙතනට ආවේ ඇත්ත එක රණ්ඩු අල්ලන්න නෙමෙයිනේ. විස්තරයක් කියන්නනේ. ලොක්කේ ආයින් දුකෙන්. මං කොහොමද ඒක දන්නේ? එහෙනම් ඉතින් එයා දුකෙන් ඉන්නවා නම් එයා ඊළඟ වතාවේ බෝඩ් එකක් ඉල්ල ගන්නවනේ මම දුකෙන් ඉන්නේ කියලා. ඒතර ඉතින් අපි ඇත්ත කතා කරන්නේ නැහනේ. ඒත් ඉතින් මං නම් හිතන්නේ තම තමන්ගේ වැඩ තනියම කරගත්තාම තමයි හොඳ. ඇත්තද? මං දන්නවා දැන් මේකෙතර හැමෝන්ටම මේ පුදුම අමාරුවක් තියෙන කියලා මට හරියනවා. දේවදාර සැතපීලාද? ඔව් ඔව් නල් සැතපීලා ගේ ඇතුලේ ඉන්නවා. අනේ මුදලාලි මං කියන්නමයි උන්නේ. මේ මෙහෙ ඉඩ නැත්තම් කියන්න මං අපේ දිහා එකගෙන යන්න. අපොයි නෑ ඉඩ තියනවා ඉඩ ඕනතරම් තියනවා අර පාලිතයාගේ කාමරේ බුදි. ආ එහෙමද? ඔව්. හැබැයි ඉතින් ඒ වැඩෙන් කඩේට හරි වාසීනේ. අනේ එහෙමට කියලා වාසියක් නෑ බං කවුද කියන්නේ ඔය බොරු? මොකද නැත්තේ ඕනතරම් බඩු මුට්ටු අරගෙන ඇත්තෝ යනෝ මං දැක්කත් ඉතින් මං මෙතන බින්කුලිය වෙනුවෙන්නේ බින්කුලිය වෙනුවෙන් මේ මුදලාලි මගෙන් 22ක් එනවා ඔන්න කීයක් හරි මටත් තියන්න ඕන කොමිස් එක හොඳේ ඒක ඉතින් දැනගන්න වෙන්නේ බං දේවදාර උන්නාන්සේගෙන්ම තමයි මේ කොහේ ඉඳලාද උත්තමයා මෙහෙට මේ වැඩි හිමාලයේ ඉඳන් ආවා කියලා කියන්නේ බං කොහොමද එක පාටම මෙතෙන්ට වැඩියද නෑ මේ ලස්සන කාර්යයකින් ආවේ කහපාට කාර්යයකින් තද ඔව් මම ආයි මම වන්දනා නමස්කාර කරලා දොර ඇරලා මෙහෙම ලස්සනට පිළි අරගෙන කඩේට අරගatti අනේ ඉතින් උන්නාසෙලා තියෙන තැන් වලටමනේ වඩින්නේ ඒක මොකද උඹ කිව්වේ නෑ මෙහෙමයි දැන් අපේ දිහාවට ආවනම් බලන්න ඕනේ මම ඒ උන්නාන්සේ වැඩම ගන්න ආකාරය මල් මාල මෙහෙම දාලා ඈ බෙර ගහලා ඈ මගේ මේ කේස කලාපේ බිමට දාලා පාවඩයක් ලෙසයි ගෙට ගන්න. එච්චර සුකුරුතන් ඕනේ නැවන්. ඒක බැහැලා උන්නාන්සේ බැහැලා ආපු ගම මට තේරුණා උන්නාන්සේට අපේ අනාගතය ගැන හොඳට කියන්න පුළුවන් කියලා. මුදලාලිට මොකද කිව්වේ? එයා මොකද උඹට? අනේ මුදලාලි
දැයික කතා කරලා ඔය මංගේන උදවියගෙනුත් කීයක් හරි ගන්න කොමිස් එකක් වගේ මට සලස්සලා දෙන්නකෝ ආ බලමු බලමුකෝ හා මුදලාලි ආ දේවදාරුත්තමයන්ගේ ඔව් බෙට්ටි එක උදේ 7ට උදේ කෑම 8ට මේ උත්තමය දැක බලා ගන්න පුළුවන් වෙන්නේ කොයි වෙලාවටද මේ කඩේට ප්‍රාතිර්භූත වෙන්නේ 9ට कैवोत ඒ අය ගැන හොඳට කියන්න පුළුවන් වෙන්නේ. ආ ඒක හරි. හරි හරි. මං දෙන්නම් දෙන්නම් ඈ. මේ මල්ලි මම මල්ලි නෙමෙයි. මං අතවැසියා. මේ සමා වෙන්න ඕනේ. අතවැසි මල්ලි. මගෙත් කට්ටියක් එනවා. කොමිස් එකක් මට තියන්න වෙයි. බලමු බලමු. ඒ අය ගෙවන විදිහට තමයි. ආ මේ මුදලාලි. ඔව්. මටත් දේවදාරු උත්තමයන්ගෙම මෙනු එක දෙන්න. हरी हरी भीतर අනේ අම්මා පා මේ පේන බලන විදිය මම දැනගත්තනම් කීයක් හරි අතට හොයා ගන්න තිබුණා. දේවදාරයට කිට්ටු කරලා ආ ගන්න ඕන මේ රහස මොකද්ද කියලා අම්මා පා. දැන් මෙහි ආවකේ පරමාර්ථය මොකද්ද? අනේ මෝඩියේ මං කීපාරක් කිව්වද? අපිට ඕනේ සපුමලීව කොළඹෙන එක කොහොම හරි නවත්තන්න අපි වැඩක් කරන්න. ඕනේ. එහෙම වුණාම තමයි එයාගේ චරිතය අපිට ලැබෙන්නේ. එතකොට පාලිත අයියා මෙහෙමනේ ලොකු ගස් කපනකොට පොඩි ගස් ඉබේම ගැලවෙනවා. අනිත් එක ඉතින් අපිට පිරිමි චරිතවලට අභියෝගයක් නැහැනේ. එහෙනම් අපි පාලිත අයියලා ගෙදර ගිහින් එහෙතත් මුලින්ම බලලෙමු. ඔව් ඒක හොඳයි එක්කෝ අපි පාලිත අයියටත් ආපෝ එන්න බැරි වෙන්නම් වැඩේ දෙමු අනේ පව්බම් පාලිත අයියා එයා හැම නරක කෙනෙක් නෙමෙයිනේ මෙන්න මේකිට සත්ත්ව කරුණාව පහළ වෙලා මේ අපි කරන්න ආපු වැඩේ කරන්න ඕනේ උන් ගමේ නෝන්ඩි කරලා දැම්මොත් ආයුම් කොළඹෙන්නේ නැ මේ ගෙවල් වලින් අපිට පාට් එකක් දැම්මොත් එහෙම කවුද බං ඔය දේවල් කෑ ගහ ගහ කරන්නේ අපි උන්ට ලෙන්ගතු තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ මේ උඹලා දන්නවද පාලිත අයියේ කඩේ දින දිහා කේයක් හොයා ගන්නවට වඩා ලේසි කඩයක් හොයන එක මුලින්ම අපි සපුමලිලේ ගෙදර යමු ඊට පස්සේ පාලිතලේ ගෙදරත් යමු ඔව් සමහර විට සපුමලිත් එයි පාලිත අයියලා දිහා යන්න නෑ එහෙම එන්නේ නෑ අපි ඒ ගෙවල් වලට ගිහිල්ලා එහෙ සීතල යුද්ධයක් කරලා එන්න ඕනේ අපි ආවට පස්සේ ඒ ගේම ගිනි ගන්න ඕනේ ඕ බැත්තර මොයි කිවල් ගිනි තියන්නද යන්න හදන්නේ මෝඩියේ ගින්දර වලින් විතරක් ගිනි තියන්න පුළුවන් කියලා හිතන් ඉන්නේ ඊට වඩා ගොඩාක් දරුණුයි වචන අපි වචන වලින් ගිනි තියමු අම්මෝ මේකේ ප්ලෑන් මගේ ප්ලෑන් කවදාකවත් වැරදුන්නේ නැහැ වැරදිලා තියෙනවා ඇයි උඹ අපිට කිව්වේ මොකද්ද අර මයිරෝ සේනාධිර නළුව උඹට මිස් වෙච්ච කතාව අනේ මතක් කරන්න එපා බා පාලිතල මුණ නළුවද මේ ආදෙන් කරන්නේ ෆිල්ම්ස් විතරයිලු අපරාදේ මට ආය හම්බුණා තුවල ගිහිල්ලා බදා ගන්න මෛරකාරයෙකුට කැමති වෙයිද එයා කැමති ඒත් පොඩි අවුලක් තියෙනවා එහෙම කත එයාගේ වයිෆ් කැමති වෙයිද දන්නේ නැහනේ ඇයි මෛරයා බැඳලාද ඇයි ගිය මාසේ කලාපත්‍රයේ තිබ්බේ අපරාදේ වැඩේ කරනවා නම් අපේ කෙල්ලගේ මෛරයාගේ ෆොටෝ තමයි කලාපත්‍රයේ යන්නේ මේ වෙන දේවල් කතා නොකර අපි දැන් මේ හොඳ වැඩ කරන්න යන්නේ ඒකට යමු අපි යන්නේ හොඳ වැඩකටද යන්නේ
बापे बापे कौन से मुको मैं मित्र निदाग नहीं गीन कहाँ पर निदाग करने को बलांग में वाटिया गया निकाले इधर हाँ अरे देवदार मुन्ने कहने द बदंगी लगा भाई हाँ मामा तू देख आधे पैसे लगी है मुदलाली मारे विस्तर एक किया गया ना माँ कोमारी मागेर ला ऐतर मुझे देवदारी हरियत में विस्तर एक कीनो दे बाप पे मिनी है कि इधरे किया ना पुलवान नंग आधा राते लोग के मिनी सु मेचर माहान से लगा करने हाँ नहीं इधरे ओं दाई को तो कोमात लगा करने वो मिनी सु हरियत हरि बक ये ना कताव हरियत महारी अपे गमे हिटिया माँ पोड़ीकाले आर्य पाल कील मिनी है वो ये मिनी आटे वेलावट कील थी बुना मार का अपले तीन वाय कील आउरुदु दहाटे थी मेरे नो कील मैं मिनी ओक गए ने हिते हिते इधर ला आउरुदु दहाटे थी हरियत मर पैन्ना की हाँ गुगांग टा है भाई तमांग टा उन्ह तमांग का जीवित वेनस कर गाने बोलूँ ये तो कुछ वाटिया की या की जीवित वेनस कर गाने नहीं वाटिया की आपके किधानी है टा बले अम्मा टा पिस्सू ने हाँ वाटिया एक के आवना तो बांग बले आका के अनागते हाँड वैडीटी एक के क्या बन्दे पे वैडीटी एक क्या ना वकीने करने में वो वाटिया कीने विदर था माय लोक की इन्ने हाँ इन्हें की दिंगा पर आज निम्बले आका टमे मगुल होए ने वाटिया टम बार दूना नंगी बराई अबे मात क्या मती बाप पे हमें ना वो वाटिया की अन्ने उन्दो मिनी अबे इतिंग वो अबे सेव के एक ने सेव के एक टे हाँ पुत्ते को कसाद बांधने देने में क्या नहीं एका थारी नहीं नहीं दे वो थारी नहीं थे वो काल गोल का ताव है काल गोले आटे दिखता लाभ हम बोले अबे ताती टी ना गोम बिन्ना देने आका गोमारी बांधे रहा है उन बकियाँ ने में मामा बोले आका कहने होयल बाला न्याय की लाद न्याय दिंग होयल बाल ना ताती टी ना वो आपु के ने को गोमारी नाम अरे मालूकारो आप वेला वे बले तात तहिया ना उंग बले तात ता ना वाला पेती का है पेती पेती मगे साइज से के हटिये तो उंग माव गत्ते ऐमटा का हांड अरे बारवेडी हिंद तिये लगी वेला और मंगे वेला हिटिये नेत्ते मंगे वेला हिटिये नेत्ते हिटिये नेत्ते ने में उंगे ने वेला वे बब मगेर लहिटी अन्येका उने ना ना मामा क्या मती ना මං හින්දා අපේ ලොක්කිට මගුලක් හරි ගියේ නැහැ කියන කතාව අහගන්න මං ඒක ඉස්සරහට නොආවේ කොහොමත් ඉතින් අක්කට මගුලක් හරි ගියේ නැහනේ අපරාධේ උන්ට කන්න දෙන්න වියදම් කරපු සල්ලි හරි හරි අපි බලමුකෝ සමහර විට මේ ගමෙත් නැති වෙන්න බැරි නැහනේ අපේ ලොක්කිට හරියන කොල්ලේ බලාගේ අක්කට හරියන කොල්ල කොයිද බා මේ ගමේ හැබැයි කර්ලිනාගේ වයස ගෑනු නම් ඉන්නවා काली किंग है कि वो दागिन ने तो उड़ दिया सांग का हो कोई तो वे वाटिया माओ में के दाल कम वाटे अनुने आलू तार पंती यही सुई पे कत्ता वाई दिंग हाँ मामे पालिका दुई ये है भाई जी अदरांग अन्ना काढ़े वैध कराने वेन्ने हाँ अभी वैध कराने में याद आवे है ना अरे अनागती क्या ने किये ना देवदारों मुन्ना के ना तमाल जावे हाँ इन्ना इन्ना उस समय हमें टिकट कालिंग काम दे पैतृ गिया सत्य पिला दे मंदा हाँ शो अपने के ना दावस करने वेद मामे ने पढ़ा किधर लगो दंग मैं बला मनोहर यहाँ गाने दावे उन्वहांसेवरी हाँ अगर हिट हल मैं खा रही पड़ा बल हरी
දැන් උන්වහන්සේට අපි වඳින්න ඕනද ආවහම මේවයි අපි වඳින්න ඕනද කියලා බලලා සුදුසු මට්ටමක හිටියොත් වඳිමු එහෙම නැති වුණොත් එහෙම නැති වුණා අපි ආපු කරණාම කියමු හා 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 පන්දු කීයක් ඉල්ලයිද කීයක් කිලුවත් අපි ළඟ තියෙන රුපියල් 200යි නේ වැඩියෙන් ඉල්ලුවොත් වැඩියෙන් ඉල්ලුවොත් අපි මුදලාරිකෙන් අතමාරුවක් කියලාගම පස්සේ දෙන්න अनागते මේ උත්තමයා අපේ නංගියෝ දන්නවද නෑ හිත හොඳ කෙල්ලෙක් අයියෝ ගමේ හැමෝම කියනවා අපේ අම්මත් කියනවා එක වෙලාවකට හිතේ තියෙන දේ නෙමේ කටෙන් කියන්න කියලා උඹේ ඔක්කොම කියන්න ඕනේ නෑ උත්තමයා කියයි බා දරුවා ලොකු ආසාවක් තියෙනවා ඔව් අනේ සුදුසු කෙනාව නේද හොයන්නේ හරියටම හරි හරියටම හරි සුදුසුම කෙනා ලැබෙනවා තව පොය තුනකින් පොය තුනකින් මොන වගේ කෙනෙක්ද හිතේ ඉන්න කෙනා හරි ඇටි 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 පොඩු ඇටි ඇටි පොඩු කීයක් ඔගේ ඕනද රුපියල් 250යි 250 250යි මෙතන 200යි තියෙන්නේ මාමේ පාන් සල්ලි වලින් ඉතුරු 50 කපාගෙන මේක දෙන 200 200 තියෙන්නේ 50 බැලන්ස් බහන්නද බා නෑ නෑ මං අහන්න ඕනේ ටික කියවුණා ඒ කොහමද උඹ අහන්නේ වා කියවෙන්නේ නෑ නෑ මං කිව්වේ නංගිට හරියනව නම් ආයිත් අහන්න ඕනේ නෑනේ පිස්සු දනේ අහගන්න නාට ඔයාගේ දේවල් කිව්වට පස්සේ මට පේන අහන්න ඕනේ නැහැ කියලා හිතුණා. තව පොයවල් තුනකින් කියන්නේ. වැටුණනේ. මම හිතන්නේ තද නිදිමතේ ඉඳ ඇත්තේ. වටෙන් එන්න ඇත්තේ නිදිමතේ වෙන්න ඇති. මේ මලහද? ආ නෑ 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 නෑ. මෙරුණන් කොහොමද යකෝ ගොරවන්නේ? වැඳගන්නේ. अरे अम्मा पाव मैं का कोहे गया था बाम मैं गिनी कड़ू कुक्का ये मागे इन्हें ऐसी बाम ये देखा आडिया मैं मम्मे बिजनेस के नहीं तला नहीं मैं बला के नहीं तला गया नहीं क्या को देख मैं बीला बला कोह में तो बैठा करा අර කඩේ ඉන්න දේවදාරයා ඔව් ඌක අපේ ගෑනිට කියලා දිනවා උඹට හම්බෙලා ඉන්නේ රත්තරම් මිනිහෙක් කියලා ආ නැද්ද දැන් කවුද මේ කතාව කිව්වේ පවුලද ඇයි අපේ ගෑනිට මාව රත්තරන් ටිකට වටින්නේ නැද්ද මේ
කප්පලෙ මිනිහ යන්න ඔබ ඒකද ෂොට් එක දාලා අවසර ගෙදර ගිහිල්ලා ගෑනිට තලන්නේ මොකද ගෑනිව තලන්නේ මොකෝ රන්තරම් බාණ්ඩ හදන්නේ කප්පලෙ මිනිහ යන්න නෑ 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 ඉතින් අයියේ මේ කොයි ගෙදරද නොහොඬ ලෝකාඩු නැත්තේ දැන් මං අවුරුදු 12ක් තිස්සේ ඕකියෝ බැඳගෙන කණ්ඩ අඳින්න බොණ්ඩ නාන්න සියලුම දේ මං සැපතම්පත් දෙනවනේ අයිට වැඩි මොනවද ඒක තමයි බං ස්වාමි පුරුෂගේ යුතුයකම් බටගියන්ට මගේ ගෑණි මට සලකගෙන හිටිය රත්තරන් සයිස් එකට දවසක් ඔය කළුවජියගේ ගෑණි අපේ ගෙදර මිදුලට ඇවිල්ලා පොල් ගහලා හෙන හිල්ලලා ගිය දවසේ ඉඳලා තමයි මාව අපේ ගෑණිට පිත්තල සයිස් එකට වැටුනේ අම්මා බයකෝ ඔබට කියන්නයි ඔය කළුවජියගේ ගෑණිට තියෙන්නේ ලවුඩ් ස්පීකර් කට අම්මා පහරියටම හරිනේ බං ඒක කෑ ගැවි හරියට අපේ ගෙදර ඇට්ටෝන්ගයක් වගේ කඩේ ළඟ හිටපු මිනිස්සු ආවා කියහන්කෝ මට බනිනව බලන්න අම්මා පගියන් නැත්තා මේ ඇවිත් ඉන්න කගෙන් අපිට ගමට රටට සේවාවක් කරගන්න ඕනේ මිස්සුද බං උන්ගෙන් එහෙම සේවාවක් සිද්ධ වෙන්නේ නැහැ උන් කියන දේ ඇත්ත නම් බල උන්ගේ පස්සෙන් යනවා එහෙම නැත්තම් උන් වෙන ගමකට යනවා තේරුණාද හරි 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 ඒ මම ගිහින් ඇවිත් විස්තරේ කියන්න මේ මතක් කළා බං සීල්ලර කුගණන් යන්නේ කවදද කියලා කීයකින් ඉහළ යනවද කියලාත් මතක් කළා අප මේ මේ ඇයි ඇයි කියලා හන්නේ කො එතකොටනේ මගේ බඩු මාකට් කරන්න පුළුවන් වෙන්නේ තේරෙන්නේ නැද්ද ඈ මේ දෙන්න 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 වාඩි වෙන්න එරි වාඩි වෙන්න බැරි දැන් මේ රස්සාවේ වැඩේ දන්නේ උඹයි මමයි තාත්තයි අර පියුම් වසන්තයයි විතරයි නේද? ඇයි සිරිමල් අයියේ? මේක උටක් කිව්වද? මට නොකිය ඉන්න බෑ අම්මේ. හරි හරි. වැඩේ හරියන කන්නේ ඉන්න කිව්වේ. හරි ගියත් වැරදුනොත් මට යාට කියන්න වෙනවා. මොකද ඒක කියන්නේ? මුකුත් කිව්වේ නෑ. ඔයාට හොඳයි කියලා හිතනවා නම් කරන්න කිව්වා. ඔව් ඉතින්. උගේ රස්සාවට වඩා උඹේ රස්සාව හොඳයි තමයි. ඒක නෙමෙයි. සිරිමල් අයියත් අලුත් බිස්නස් එකක් පටන් ගන්න යන්නේ. ඒකට මොකටද අලුත් බිස්නස්? බේකරියක් තියෙනවා කියන්නේ. ඒකට කොච්චර වැඩ තියෙනවද? අනේ නෑ. තවමින් බිස්නස් එකක් පටන් ගන්න යන්නේ. ඒ මොකද්ද? මං හිතන්නේ කඩයක්. ඒකනම් හොඳ අදහස. අම්මට කියන්න සිරිමල් අයියගේ තාත්තා බේකරිය කවදාහරි ලොකු අක්කට දෙනවා කියලා තමයිලු කියලා තියෙන්නේ. මේ අපේ ජෝම්බස්? ඔව්. ඇයි බං එහෙම එකක් කියන්නේ? තාත්තගේ රසාව පියවුරුමෙන් පුතාට ණයිති වෙන්න ඕනේ. ඒක සේපාලිකාක්කගේ දෑවැද්දට දෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඔන්න බලපන්. මම හරි ආසාවෙන් හිටියේ උඹ කවදාහරි බේකරි අයිතිකාරයෙක්ගේ බිරිඳක් වෙයි කියලා. දැන් ඉතින් ඒක හරියන්නේ නැත්තම් උඹ ඒක මැත්තේම නැහෙනකේ තේරුම මොකද්ද? මට මුකුත් ඕනේ නැහැ. සිරිමල් අයියා වගේ හොඳ කෙනෙක් මට කවදාවත් ලැබෙන්නේ නැහැ. දුවේ. උඹ ඒක කොල්ලෙක් මැත්තේම නැහින්නද හදන්නේ? ඒ වගේ කොල්ල ඕන තරම් තව රටේ ලෝකෙ ඉන්නවා. බලපන්. නිකම්ම නිකං කොල්ලෙක් අරගෙන උඹත් මේ අම්මා වගේ දුක් විඳින්නද හදන්නේ? එහිමඩ දැන් රස්සාවක් ලැබෙනවනේ. උඹේ රස්සාවෙන් මිනිහට කන්න බොන්න දීලා දරුවෝ හදාගෙන ඉන්නද කල්පනාව? අම්මේ මං තාම ඒ තරම් දුර දෙක ගියේ නෑනේ. කෝච්චි ඇන්ජිමක් උනත් පල්ලේ තියනකන් තමයි අමාරු. තිබ්බට පස්සේ ගමන නවත්තන්න බෑ. මං සිරිමල් අයියට කියලා බලන්න. මොකද්ද? බේකරිය කොහොම හරි යාට ඉල්ලගන්න කියලා. ඒක විතරක් නෙවෙයි. මහගේ ඒගේ අයිතිකාරණිය වෙන්නත් ඕනේ උඹ. අම්මේ මට ඉඩ කඩන් දෙපළ ඕනේ නෑ කිව්වනේ. උඹට ඕනේ නැති වුණාට අපිට ඕන. බැරි නම් කියා. ඒව තියෙන හොඳ තැනකින් අපි උඹට කතා කරලා දෙන්න. ඇයි බං? ඒකගේ වාසගම උඹේ දරුවන්ට දෙනවනම් තාත්තා ළඟත් වටින කියන දෙයක් තියින්නේ පැය දරුවන්ට දෙන්න.
අන්තිමට ඌ කිව්ව තුට තියෙන රෝස් පාන් දෙකක් විතරයි කියලා උඹ ඒකටත් හා කියපන් මෝඩි වට ගැලපෙනව කෙනා උඹ වෙනව කිව්වනේ මොකද තාත්තේ නැගිට්ටද? ආයි මොනවද ඉදල වගේ හිටියට පට්ට බරයි. අන්න මේ මේ තාමනිදි තාමනිදි. දැන් මෙහෙමනේ බං හැමෝගෙම හීන බලලා බලලා උන්නාසයට තද නිදි මතක් කියනවා. ඕ එතකොට තමයි තේ හොන්නින්ද ගිහිල්ලා වැටෙන්නේ සමහරලාට වැටෙනවා. මේ අපි දැන් උන්නාසයට කියන්නේ අනාගතේ බුදියන දේවදාර කියලා. බුදියන දේවදාර. ඇත්ත 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 මිනිහාගේ ඔළුවේ හැමෝගෙම ප්‍රශ්න ඇතිනේ නේද? ඒ ඌ මේ මිනිහා මිනිහා කියලා කියන්න එපා. ඒ උත්තමයා කියා. උත්තමයා 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 නේ හැබැයි ඉතින් මට නේද කිව්වනේ. කිව්වක් හරියට කියවුනා. හැබැයි හලෝ මම කලබල වුණා වැඩිනේ මට අහන්න තිබ්බනේ. එයාගේ නම මොකද? එයා ඉන්න විදිය, ඉන්න කොහමද, ඉන්න තැන මොනවාද, එයාගේ ස්වරූපේ කොහමද? ඔව් අහන්න තිබ්බනේ. නංගි ඒව අහපු නැති එක තමයි හොඳ. හදිසි හරි ඒ විස්තරේ දේවදාර උත්තමයා කිව්වනම් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබ්බ. ලොකු ප්‍රශ්න. නෑ නෑ හලෝ මට ඒකේනා ගාවට දුවගෙන ගිහිල්ලා ඒකේනාගේ මට ආන්න පුළුවන්නේ. ඔයා මට කැමතිද මේ දේවදාර උත්තමයාණන් තමයි මට එහෙම කිව්වේ කියලා? නෑ නෑ එහෙම කියන්න එපා බං. ඔය කියාපු දේවල් ඔක්කොම තම තමන්ගේ හිතවල තියාගනින්න ලේ ඇති. ආ අම්මට කිව්වට කමක් නැද්ද? අම්මට කමක් නෑ. අම්මට කිව්වට කමක් නෑ. අනේ ඉතින් බලන්නකො මාමේ. තව පෝයවල් තුනක් කියන්නේ ඉතින් මහ ලොකු කාලෙකුත් නෙවෙයිනේ. අනේ ඔක්කොම දේවල් ඉතින් බබා කොට ඈ බබා කොටපු හැටියට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. හැබැයි මුදලාලිට කියන්න නංගිගේ වැඩේ හරි ගියොත් අපි ඔය රුපියල් 200 250 නෙමෙයි ඊට වඩා පඳුරු ගෙනල්ලා දෙනවා. ඊට වඩා ගෙනල්ලා දෙනවා. අනිකේ විතර නෙමෙයි බේකරියේ හදන මාළු පාන් කිඹුල බනිස් රෝස් පාන් එහෙම තියලා පූජා වට්ටි හැටියට පූජා කරන්නේ. වාරේ අතමයි වාටියෝ උඹ නා කියලා වැඩක් නැහැ බං. උඹ මේ කෙල්ලගේ පිටිපස්සේ නිතරම ඉන්න එක ලොකු දෙයක් බං. ඇත්තම නැත්තයි ඉතින් මේ කෙල්ලට කවුද ඉන්නේ? ඇත්ත මාමේ සහතික ඇත්ත ඉතින් මාමට කියන්න මේ වාටි අයියා මට කාගෙන්වත් කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ නේ. ඔව් මේ නංගි එහෙනම් දැන් අපි යා. හා යා යා යා. ගින්න නම. හොඳයි හොඳයි. සල්ලි පාද බදන්. කෙල්ලට පොහේ තුනෙන් හරියනවා කියලා කිව්ව ගමන් වාටියට අහන්න දෙයක් නැතුව ගියා. මට නම් වෙන්නේ අම්මපා මේක ටක්කෙටම ඔය කෙල්ලට ඇහගහගෙන ඉන්නේ. හරි අනේ අඩේ අපි මුත් අල්ලගෙනද? විශ්වාස කරන්න දෙයක් නෑ. ඔය සලු පොට ටිකක් එහාට මෙහාට කරලා ඉන්න. ඔබ මේ සලු පොටක් ගැන කතා කරනවා? ඒකට මේකට කල යකෝ මේක ගලවලා කලිසමක් ඇඳලා නම් මාර සනීපයක් තියෙන්නේ. ඉති මුල ඉඳලම එහෙනම් කලිසමෙම ඉන්න තිබ්බනේ. පිස්සුද බං? එතකොට මිනිස්සු මාව ගණන් ගන්නවද? මේ වගේ පාට පාට තිබුණා නම් තමයි මිනිස්සු අපිව විශ්වාස කරන්නේ. මේ ගණිකෝ කලිසම ගණි 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 ගලෝ පම්බන් ගලවල දෙන්න ඉතින් මොනවද මේ ඇටමාල ඇටමාල උඹට දැම්මේ මමයි අම්මා මාර සනීපයක් තියෙන්නේ අම්මා අනේ අම්මා අම්මා කොහොමද දන්නන්නේ අප්පද බොලෝ එන්නේ හ
හරියටනික නූල කැඩිච්ච සරුංගලේ වගේ මේ පැත්තට පාත් වෙන්නේ මං තාත්තට කිව්ව නේද ඈ නෑ ඔය ධානය වඩලා වඩලා නිකම් මත් ගතියක් හැවෙයි මොකක් වඩලා ධානය